ඊට දා කොටන්න ගෝය වංගෙඩී දාල කෙටුව වගේ මෙහෙම සවලෙන් ගහලා ගන්න දැම් මේ දැක්කනේද පහුගේ කාලෙ තුළ මිනිස්සු මේ ගෙවන්නේ කර්ම ශක්තියෙන් අද කරපුවා හෝ වේවා සසරේ කරපුවා හෝ වේවා නැත්නම් මීට අවුරුදු 100කට 200කට කලින් නැවත මේ මිනිස් ලෝකෙ ඉපදිලා ඉඳලා කරලා පව් කරලා නැවත ආයේ මිනිස් ලෝකෙම ඉපදිලා ඒ කර්ම ශක්තිය කියන්නේ දුර් විපාක ගෙන දෙන අඳු ත් සිනහා මුසු මුහුණෙන් මැරෙන්නට පුළුවන් නම් ඒක කොයි තරං භාග්‍යයක්ද ඔබ වෙනුවෙන් ජීවත්වෙන උදවියට එහෙම මැරෙන්න නම් අනිවාරෙන් කුසල කර්ම සිදු කරන්නට ඕන මැරෙනවා කියන බව තේරුම් අරගෙන හොඳින්ම ජීවත්වනට හිතාගන්නට ඕන. අපි දෙවැනි විරාමයට පැමිණෙන්න්නයි සූදානන්ගෙන මේ විරාමයෙන් අනතුරුව මරණයේ අනිසි විපාක සහ මරණයෙන් ගැලවෙන විදිය එමත්තම් මරණයකදී ජීවත්වන විදිය මරණය දරාගන්න විදිය කොහොමද කියන එක අපි කතා කරන්න සූදාන අපේ අවසන් භාගයේදී එතෙක් කෙටි විරාමයක් අපි නැවතත් ඔබ හමුවට විනාඩි කීපයකින් එන රැඳී සිටින්න. අයිබුවන් තෙරුවන් සරණයි හැම දෙනාටම ගෙවුණු විරාමයේ විනාඩි කීපය ඇතුළත ඔබට කල්පනා වුණා නම් අපි ඇත්තටම පැමිණ තිබෙන්නේ මරණයේ අභිමුවට කියා ඔබ ජයග්‍රහණය කරා යනවා නොඅනුමානයි. එසේ වුණ මතනම් ඔබ තවමත් පසුතැවෙමින් ඉන්නවා නම් ඔබ තවමත් පැටලිල්ලක ජීවත් වෙනවා නම් මරණය සහ ජීවිතය පිළිබඳව ඔබගේ ජීවිතය ව්‍යාකූල වෙන බවත් අමතක කරන්න එපා වැඩිකල් යන්නට පෙර. හොඳයි, අපි සංසාර සක්මන ධර්ම සාකච්ඡාවේ අවසන් භාගයටයි දැන් පැමිණලා තිබෙන්නේ. ඔබ මේ අවසන් භාගයේ අපිත් එක්ක එකතු වුණා නම් අපේ සුපුරුදු දේශකයාණන් වහන්සේ අපේ අතිවරයාණන් වහන්සේ පුරුදු විදිහටම අතිපූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේ තමයි මේ බැරෑරුම් කාරණාව හෙවත් ජීවිතය සහ මරණය පිළිබඳව ඔබට අද කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නේ. අපි මේ අවසන් පැය භාගයයි ගත වෙන්නේ. මේ පැය භාගයේදී අපි සක් සුදක්සේ පැහැදිලි කර ගනිමු මරණයේ ඇත්තම ස්වභාවය කුමක්ද, මරණයෙන් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද, නැත්නම් මරණයට මුහුණ දෙන්නේ කොහොමද, මරණයකදී හරියාකාරයෙන් ජීවත් වෙන්නේ ඒ හසුරුවා ගන්නේ කොහොමද කියන කාරණාවල් අපි කෙටියෙන් සංවාදාත්මකව මේ භාගයේදී කතා කරන්නට සූදානම්. අපේ සමිත හාමුදුරනේ, දැන් මරණය ගැන අපි පැය එකහමාරක් පුරාවට දැන් කතා කර අපේ හාමුදුරනේ. නමුත් මරණයෙන් මිනිස්සු මට්ටු වෙන ස්වභාවයකුත් නැහැ. හැබැයි මට්ටු වෙන එක කෙසේ වෙතත් අපේ හාමුදුරනේ මරණය තමන් විසින්ම අයිති කරගන්නවා. මං කියන්නේ අපේ හාමුදුරනේ සියදිවි නසා ගැනීම පිළිබඳව. අපේ හාමුදුරනේ සියදිවි නසා ගැනීමකදී අපේ හාමුදුරනේ මරණයට කොයිතරම් සාධාරණයක් දිෂ්ට වෙන්නේ? ඔව්, සියදිවි හානි කර ගැනීම ගැන බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ අපේ මෙත්තුමනේ ස්වාමීන් වහන්සේලාට බුදුහාඳුරන්ගේ දේශනාවක් තිබෙනවා. දරුණු ලෙස රෝගාතුර වෙලා නම්, දරුණු ලෙස උත්පල වෙලා නම්, තමන්ට දැනෙනවා නම් තමන්ගෙන් වැඩක් නැහැ කියලා, කරදරයක් කියලා. බොහෝම දරුණු ලෙස ඇඟෙන් ඕජස් ගලනවා නම්, සැරව ගලනවා නම්, ගඳයි නම්, තව කෙනෙකුට ලං වෙන්න බැරි නම් බුදුහාඳුරන්ගේ දේශනාවක් තිබෙනවා. සියදිවි හානි කරගන්න කියලා නෙමෙයි, ආහාර අඩු කරන්න පුළුවන් වීරිය වඩලා. ආහාර අඩු කරන්න පුළුවන් වීරිය වඩලා මොකද්ද මේ මගේ මේ ජීවිතෙන් ආයි මෙතනින් එහාට වැඩක් නැහැ, තවත් ගුණ පුරන්න වෘත පුරන්න බෑ, මේක ආතුර වෙච්ච ලෙඩ වෙච්ච ශරීරයක්, මෙයින් මිදෙන එක ඊට වැඩිය හොඳයි කියන බුද්ධිවත් බුද්ධිගෝචර විවරණය තුල ඉඳගෙන. ඒ කියන්නේ අපේ හැමෝම මේ එහෙමම මරණයට පත් වෙන්න අරින්න කියන ඉබේට මේ ශරීරයේ ක්ෂය වෙලා යන්න අරින්න පුළුවන්. ඒ කියන්නේ ආහාර අඩු කරන්න කියලා එතන කියන්නේ. ආහාර අඩු කරනවා කියලා කියන්නේ ඉතින් මේකේ ආහාර මතනේ මේක පවතින්නේ. එතකොට මේක කුණු වෙලා නම් ගඳ ගහනවා නම් තමන්ට මේකේ වීරිය වඩා ගන්න බැරි නම්, වීරිය වඩනවා කියන්නේ මේ බණ භාවනා කරගන්න බැරි නම්, වීරියක් වඩන්න බැරි නම්, මේක උත්පල වෙච්ච රෝගාතුර වෙච්ච ශරීරයක් නම් මේකෙන් ආයි කෙනෙකුට වැඩක් නැත්තම්, ආයි මේකේ සුවපත් වීමකුත් නැත්තම් එතන තිබෙනවා ආහාර අඩු කර සිටීම තුළ ශරීරයෙන් මේ මේ ඉවත් වෙනවා, ඉවත් වෙලා යනවා මරණය තුලින්. එතකොට ඒ තුළ ප්‍රාණඝාත කුසලයක් වෙන්නේ නැහැ. තව කෙනෙකුට පුළුවන් ධ්‍යාන වෙනුවෙන්, ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අදිස්ථාන කරනවා යම් කිසි කෙනෙක් මම සෝවාන් වෙලා මිස මෙතනින් නොනැගිටිමි කියලා. එතකොට ඒ අදිස්ථානය තුළ ඔහු ගමන් කරනවා. එතකොට දානෙ වළඳන්නේවත් පින්ඩ පාත යන්නේවත් මොකවත්ම නැහැ. ඔහු සෝවාන් වීමේ අදිස්ථානය තුළ ගුණ පුරනවා. එතකොට යම් කිසි හේතුවක් නිසා ඒ අතරතුර ඔහු මිය පරලෝ යනවා.
එතකොට ඒක ප්‍රාණඝාත කුසලයක් වෙන්නේ නැහැ. ඇයි? ඔහු උතුම් අරමුණක් වෙනුවෙන් තමයි ජීවිතය පූජා කළේ. ඊළඟට අර මම මුලිනුත් යම් අවස්ථාවක සිහිපත් කළා වගේ අර සමහර උතුම් කාරණා වෙනුවෙන් සමහර අය ජීවිතය පූජා කරනවානේ. එහෙමයි. නේද? අර අපි දානය ගැන කතා කරා එක අවස්ථාවක කතා කරාම පසුගිය සතියේ කතා කළේ මම මේ අර ජීවිතය පූජා කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ යම් කිසි දෙයක් වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් කියන්නේ මේ විශේෂයෙන්ම මේ ඒක පූජා බුද්ධිමය හැඟීමකින් විශේෂයෙන්ම කියන්නේ මේ 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 උතුම් අදිෂ්ඨානයක්. ඒ කියන්නේ මා කෝච්චියට බෙල්ල තියෙනවා, එකම වෙලාවෙ දෙපැත්තේ බෙල්ල වැලදා ගන්නවා, දරුවෝ 3 දෙනාට වසපෝලා තාත්තා බෙල්ල වැලදා ගන්නවා, එක්කෝ දරුවෝ අම්මයි තාත්තයි ඔක්කොම වස බීලා ගෙදර මැරෙනවා, ඔක්කොම ළිඳට පැනලා මැරෙනවා, එක්කෝ ගෙදර අය මරලා තමන් ඉතුරු වෙනවා, වස දීලා මරලා ගෙදර අය තමන් ඉතුරු වෙනවා, මහත්තයා මරලා නෝන ඉතුරු වෙනවා, දරුවෝ 3 දෙනා මරනවා. ඉතින් ඔය හැම තැනම ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙනවා. එතකොට ඔය එකට මැරෙන අයත් දිවි නසා ගන්න අයත් අපේ මැතිතුමනි මැරෙන තප්පර කීපේ විශාල වේදනාවකින් මැරෙන්නේ. එක්කෝ පුද්ගලයෙක් පිළිබඳ තරහකින්, එක්කෝ සමස්ත සමාජය පිළිබඳ තරහකින්, එක්කෝ මේ සමස්ත සමාජයේ යම් දෙයක් පිළිබඳ විරුද්ධත්වයකි තරහක් ඇතුව මැරෙන්නේ. ඉතින් ඒ දූෂ්‍ය වෙච්ච හිත නිරයගාමී කරවනෝ තමන්ව. ඉතින් ඒ නිසා දිවි නසා ගැනීම, වස බීල මැරුණත්, බෙල්ල වැල දාගෙන කෝච්චියට බෙල්ල තියලා මැරුණත්, කෝච්චියට බෙල්ල තියෙන අය සමහර අය අපි දැක්ක දරුවෝ මේ තමන්ගේ යාළුවලා එන පෙම්වතියට කතා කරලා ඔන්න මන් දැන් මැරෙනවා කියලා කෝච්චියට බෙල්ල තියෙනවා. එතකොට ඒ තප්පර ගාන ඇතුළතී එක්කෝ විරහ වේදනාවක් හෝ යම් වේදනාවක් කුරිරු වේදනාවක් දරාගෙන තමයි ඒ තප්පර ගානේ මැරෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ දූෂ්‍ය වෙච්ච හිත තමන් අඳුරකට අරගෙන යනවා. ප්‍රාණඝාත අකුසලයක් තමන් අඳුරකට අරගෙන යනවා. ඉතින් ඒ නිසා දිවි නසා ගන්න එපා, ඒක ලොකු මෝඩකමක්. ඒ වගේම තමයි දිවි නසා ගන්න නෙමෙයි අපේ මහතු මෙච්චර ජීවිත මනුස්සත්වයක් අපිට ලැබිලා තියෙන්නේ. ඇත්තටම මේක උපමාවක් කරනවා නම් මම මෙන්න මෙහෙම තේරෙන්න සරල උපමාවකට ගන්න. අපි කියමුකෝ ලංකාවට ලැබිලා තියෙනවා ශිෂ්‍යත්වයක්. අපි කියමු දිව්‍ය ලෝකෙන් කියලා. අපි කියමු බ්‍රහ්ම ලෝකෙන් කියලා. බ්‍රහ්ම ලෝකෙන් ශිෂ්‍යත්වයක් ලැබිලා දෙනවා මේ ලංකාවට. මනුස්ස ලෝකෙටම නෙමෙයි ලංකාවට කියලා. දිවි ලෝකෙන් ශිෂ්‍යත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ලංකාවෙන් එක පුද්ගලයෙකුට දිවි ලෝකෙට එන්න පුළුවන්, හදාරන්න පුළුවන් දිවි ලෝකෙ ගැන කියලා. එතකොට මේකට යවන්න ඕන කවුද? හරිම ගැළපෙනම සුදුසුම බුද්ධියක් තියෙන සුදුසුම කෙනා මේ ශිෂ්‍යත්වයට යවන්න ඕන. ඇයි? මොඩේක් යවල වැඩක් නැහැ, කම්මැලියෙක් යවල වැඩක් නැහැ. එහෙම කෙනෙක් යවුවොත් ඇයි මේ ලංකාවේ මිනිසුන්ට ලැබිච්ච එකම සුදුසුකම් අවස්ථාව නැති වෙලා ගිහිල්ලා අරක නිකන් දියාලු වෙලා යන්නේ? ඒ වගේ මනුෂ්‍යත්වය කියන එකත් අපේ මැත්තුමනි හරිම දුර්ලභවයි අපිට ලැබිලා තියෙන්නේ. දුර්ලභ එක කියන්නේ තව අයට තිබිච්ච චාන්ස් එකක් ඔවුන් කර්ම කරලා නැති නිසා මේක ලබන්න තරම් ඒ චාන්ස් එක තමයි අපිට ලැබිලා තියෙන්නේ මේ මනුෂ්‍යත්භාවය. දුර්ලභංච මනුෂ්‍යත්තං කිව්වේ ඒකයි. සත්තු මැරෙන ගානෙන් බැලුවම අපේ මැත්තුමනි ලෝකේ කෝටි 700ක් විතර මිනිස්සු ඉන්නේ. 800ක් කියමුකෝ. ලෝකෙම කෝටි 800ක් විතර ජනගහනය. නේද? ලෝකෙම ලංකාවේ නම් කෝටි 2.5ක් විතර. එතකොට ඉන්දියාව වගේ රටක කෝටි 60ක් විතර ඉන්නවා. එතකොට කෝටි 700ක් විතර තමයි මේ ලෝකෙම ජනගහනය. ඔබතුමා විශ්වාස කරන්න ඔය කෝටි 700 වගේ කී ගුණයක් අපේ ලංකාවේ කුකුල් කොටුවලම ඉන්නවද? ඈ? අවුරුද්දකට මැරෙන කුකුල්ලෝ ගානම ගණන් හදලා බලන්න කෝටි කීයක්, කී කෝටි ගානක් කුකුල්ලෝ මැරෙනවද අවුරුද්ද? ඈ? අපේ හරක් ගාලක ඉන්න හරක් ප්‍රමාණය හදලා බලන්න. ඒ හරකේ ගින ඇඟේ ඉන්න පණුව ගාන, මැක්කෝ ගාන හදලා බලන්න. සුනකේ බල්ල කොච්චරද කිය, කපුට කාක්ක කොච්චරද බලන්න. සාමාන්‍යයෙන් අපේ දවසකට දල දේශීය පරිභෝජනය සඳහා මාළු ටොන් කීයක් මහමුහුදෙන්, මං හිතන්නේ ටොන් ගානක්, කිලෝ ගානක්, ටොන් ගානක් ගොඩා දිනවනේ මහමුහුදෙන් දවසක පරිභෝජනය සඳහා. ලංකාවේ පුරවැසියන්ගේ දවසක පරිභෝජනයට මාළු ටොන් ගානක් ඕන දවසකට. එතකොට එහෙම හිතලා බැලුවම් මහත්තයෝ මේ සත්ව ලෝකෙත් එක්ක බැලුවට පස්සේ අපිට ඇස් දෙකට පේනව නේද මනුස්ස ලෝකෙට ඉන්න මිනිස්සු ටිකට වඩා සත්ව ලෝකෙ වැඩි කියලා. විශාල ප්‍රතිශතයකින් බලුවම කෝටි බිලියන ගානකින් වැඩි. ඈ හිම තියෙන රටවල් වල බලන්න ඒවා ඉඳලා සත්තු ඉන්නවා. වැඩි ඕනේ අපි බොන්න ගන්න වතුර වීදුරුවෙත් ඉන්නවා අපිට පේන්නේ නැතුණාට සත්තු. ජීවයක් තියෙන සත්තු ජීවත් වෙනවා. පළඟැටියෝ ඉන්නවා, මැසි මදුරුවන් ඉන්නවා, කිනිතුල්ල බැලිමක්කෝ වගේ පොඩි සත්තු. ඒ සත්තු තමයි. ඈ ගැඩිවිල්ලෝ දැන් කියනවනේ ඔය විස්තර කරන්න දැනගෙන ගැඩිවිල්ලන් වගේ වෙනවා.
ඒ සතුන් බවට පත් වෙනවා. එතකොට මේ කර්මානුරූපව. ඉතින් හිතන්න ඒ සත්ව ලෝකෙත් එක්ක බැලුවම ආයි පෙරේත ලෝක ගැන අහන්න දෙයක් නැහැ නේ මහත්තයෝ. ඇස් දෙකට පේන ඔය සත්ව ලෝකෙ ගැන හිතලා බලන්න. ඔය තරම් දුක්ඛිත ඔය සත්ව ලෝකෙ ඒ විදිහට දුක් විඳිනවා නම් මේ මනුස්ස ලෝකේ මිනිස්සු කියන ගාන සත්ව ලෝකෙත් එක්ක බැලුවොත් මම හිතන්නේ බොහොම පුංචි ප්‍රතිශතයක්. 600,000ක් කියලා කියන්නේ. එහෙනම් අපිට මේ දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබිලා තියෙන්නේ. එහෙමයි. නේ? දුර්ලභ මිනිස් ජීවිතයක් අපිට ලැබිලා තියෙන. ඒ මේ දුර්ලභ මිනිස් ජීවිතේ අපේ මැතිතුමනි. දැන් සාමාන්‍යයෙන් ඔය කූමිගුලක්, වේගුලක් වගේ අරගෙන බලන්න වේ හුඹස්සක් බැලුවොත් සාමාන්‍යයෙන් ලෝකේ 600,000න් භාගයක් විතර ඉන්නවා අපේ එක හුඹස්සක වේ. එහෙමයි. සාමාන්‍යයෙන් හුඹස් හතරක් විතර ගත්තම ලෝකේ 600,000 වගේ හත් ගුණයක් විතර ඉන්නවා වේ. කූමිගුලක එහෙමයි. ඈ මීවදේක මීමැස්සෝ අරගෙන බලන්න. මම හිතන්නේ මේ සමහර හොඳ මීවදයක් දැන් ඔබතුමාලා පැතිවල තියෙන ඔය ලොකු මීවදයක් අරන් බැලුවම නේද හොඳ මීවදයක් අරගෙන බැලුවම අර මෙහෙම ලොකුවට බැඳලා තියෙන මීවදයක් බැලුවම අර ඉන්දියාවේ ඉන්න කෝටි 60 ඉන්නවා එතන එහෙම එහෙම ඈ මීවදයක ඉතින් සත්ත්ව ලෝකේ මම මේ දල නිදර්ශනයක් ගත්තේ ඔබට අවබෝධ කරවන්න එතකොට ඒ තරම් දුර්ලභ මිනිස් ජීවිතයක් නම් අපි ලබලා තියෙන ඇයි මැතිතුමනි අපි මේක අකාලේ විනාශ කරගන්නේ ඉතින් ඒ ගැන අපි හිතා බලන්න ඕන අපේ ආදරේ එහෙම ෂණික හදිසියෙම මරණයට පත් වෙන උදවිය හෝ සතුන් හෝ මිනිසුන් ෂණිකව යලි උපදිනවා ධම්මනේ කොහේ හරි ෂණිකව එහෙම ඉපදිය හැකි අන්තරාභවයක් ගැන කියනවා මේ සැරිසරනවා කියලා අන්තරාභවයක් ගැන නමුත් පරේක්ෂණාත්මකව ඔප්පු කරගත්තු අවස්ථා තියෙනවා මෙතනින් මැරිලා ගිහලා ඇතරම් පින් කරපු අය ඉන්නවා නම් පින් කරපු අය අනිවාර්යයෙන්ම මේ ඒ පින් කර්මානුරූපව දිව්‍ය ලෝකයකට හෝ යා යුතු නම් යනවා ඒ වගේම ප්‍රබල පින් කරපු අය ඉන්නවා නම් ප්‍රබල පින් පරිසන්දීන් වශයෙන් ඔවුන් මනුෂ්‍ය ලෝකයකට මව් කුසක ගිහිලා උපදිනවා ඒ නැතත් ශනිකව උපදින්න පුළුවන් ගිහිලා ශනිකව උපදිනවා කියන්නේ ඒවලේ පහළ වෙන්න බෑ. ඒ ඉපදිච්ච තැන යනු දැන් මව් කුසක ඉපදුනා නම් දසමස් ඇවෑමෙන් තමයි බිහි වෙන්න වෙන්නේ. ගර්භයක් ඇතුලේ අම්මගේ උදරයක් ඇතුලේ ඉපදුනොත් කල රූපයක් වශයෙන් වුණොත් කලලයේ වැඩිලා මාස 9ක්මාරක් වෙලා තමයි උපදින්න වෙන්නේ. එතකොට තව ඒ උපදින තැනක උපදුනොත් ඒ සත්ව යෝනියක ඉපදුනොත් ඒ අදාළ ඒක අණ්ඩජ බිත්තරයකින් උපදින තැනක නම් බිත්තරයක් විදියට වර්ධනය වෙලා ඒක රැකලා ඊට පස්සේ තමයි එළියට එන්නේ. ඉතින් ඒ නමුත් ෂණිකව ගිහිල්ලා එහෙම ප්‍රතිසන්දියක් අල්ල ගන්න පුළුවන්. නමුත් සමහර අය අන්තරාභවය තුල සැරිසරමින් ඉන්න ප්‍රතිසන්දියක් සුදුසු නැතුව එක්ක පෞකාරකම නිසා ප්‍රතිසන්දිය සකස් වීමට මේ පව නිසා අන්තරාභවය තුල සැරිසරන අවස්ථා තිබෙනවා. අපේ හඳුනේ කුසල් කර ගැනීම, පින් කර ගැනීම තුලින් සිද්ධ වෙන්නේ මරණයට බිය නැතිවීමක්ද මරණයට සූදානම් වීමක්ද අපේ හඳුනේ? කුසල් කරගත්තොත් දැන් අපි කුසල් පින් තුලින් පින තුලින් අපි විග්‍රහ කරද්දි කරන්නේ අපේ මැතුමනි පින කියන එක තුළ ඇති වෙනවා කියන්නේ සසර සකස් වීම. දැන් කුසලය කියන එක කෙලින්ම එකෙල්ලේම නිවනට බලපානවා. නිවන් දැකීම ඔය පාරමිතා ආදී අටමහ කුසල්ල කියන්නේ අපි. එතකොට මේක නිවනට එකෙල්ලේ බලපානවා. ලෞකික ජීවිතේටත් ලැබෙනවා ප්‍රතිඵල. නමුත් නිවන් අරමුණු කරගෙන එකෙල්ලේ කෙරෙන දෙයක්. එතකොට පින කියන දේ තුළින් දිව්‍ය මානුෂික ආච සම්පatti තමයි පිළිවෙලින් යන්න තමයි වෙන්නේ. එතකොට පින් කර ගැනීම අපිට අවශ්‍යයි හොඳ මනුෂ්‍ය ජීවිතයක් බුද්ධියක් ලබන්න. නමුත් පින තුලින් අපි සසරේ අරගෙන යනවා. සසරේ තව තව අරගෙන යනවා. සසරේ ගමන යන්න පින ඕන. බබලන්න, පිරිසක් අතර බබලන්න, හොඳ වාග්මාලාවක් ලැබෙන්න, ධාරණ ශක්තියක් ලැබෙන්න, බුද්ධියක් ලැබෙන්න අපිට පින අවශ්‍යයි. නමුත් කුසලය කිරීම තුලින්, කුසල් කිරීම තුලින්, දස කුසල් කිරීම තුලින්, දස පුණ්‍යක්‍රියාවන් කිරීම තුලින් අපි සිදු කරගනු ලබන්නේ මහා ප්‍රබල පින්කම් කරගෙන එක එල්ලේ ඍජුව අපි සසරට අවශ්‍ය කරන කර්ම ශක්තිය සකස් කරගෙන නිවන් කරා යන මාවත සකස් කර ගැනීම තමයි අපි සිදු කරන්නේ. ඒ නිසා පින් කුසල් කිරීමෙන් අපි මරණයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඇති කර ගන්න. මොකද අපිට සැනසීමක් තියෙනවා. අපි ඒකාන්තයෙන්ම දන්නවා මහත්වෝ මැරුණට පස්සේ අනිවාර්යෙන්ම අපි කරපු පින් අනුව දිව්‍ය ලෝකයක, මනුස්ස ලෝකයක හොඳ තැනක උපදී කියන සතුට අපිට තියෙනවා. හැබැයි අපි අකුසලයක් කළා, අයහපත් දේවල් ජීවිතේ වැඩිපුර කළා තිබුණොත් මරණ මොහොතේ අපිට කල්පනා වෙනවා. මොකද මරණ මොහොත කියන්නේ හරි අසරණ වෙලාවක්නේ. දෙපයින් ඇවිදින්න බෑ. දෑතින් යමක් අරගන්න බෑ. ඇස් දෙකෙන් දකින්න බෑ, කන් දෙකෙන් අහන්න බෑ. කෙනෙක් දුන්නු දෙයක් බොන්නේ, බෙහෙත් පෙත්තක බලෙන් ජීවත් වෙන්නේ. ඊටාම අන්ත අසරණ බිඳුවටම වැටිච්ච වෙලාවක් තමයි මරණ මංචකේ කියන්නේ. ඒ වෙලාවේ හිතගත සියල්ල බිඳුවටම අසරණ වෙලා තියෙන වෙලාව. ඒ වෙලාවට අර කරපු අකුසල් අපිට මැවිලා පේනවා. ඉතින් එතකොට ඒ වෙලාවට අපි මේ හිතින් හිත දූෂ්‍ය කරගන්නවා. හිතින් අපි හඬනවා, හිතින් වැළපෙනවා, හිතින් පසුතැවෙනවා කරපු දේ ගැන. අපි හිතටම යෝජනා කරනවා පුළුවන් නම් මට තව අවුරුද්දක් දෙකක් දෙන්න, මම වැරදි නොකර හොඳට ඉන්න. එහෙමත් අපි හිතර යෝජනා කරගන්නවා. නමුත් අපි මරණ මංචකේ ඉන්නවා කියලා අපිට මතක් වෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට කියනවා අනේ අවුරුදු 50ක් මගේ අතින් වැරදි වුණේ, පුළුවන් නම් තව 50ක් දෙන්න, මම ඒ 50 හොඳින් ඉන්න කියලා. එතෙන්ට අසරණ වෙනවා.
අනිවාරෙන් ඒ වෙලාවට පින් කරලා තිබුණේ නැත්තං අසරණ භාවයෙන් මැරෙන්න වෙනවා. අපේ හඳුරේ මරණ මොහොතේදී මරණ මංචකේදී ඇතිවෙන සිත චුති චුති චිත්තය මේ චුති සිතට ඇතිවෙන ඇතිවෙන සිතවිල්ල මද බලපාන නීගවාත්මයට මේ චුති සිත චුතිචිතත් එක්ක ජනක කර්මයනේ ප්‍රතිසන්ධිය සකස් වෙන ජනක කර්මයත් එක්ක. ඒතර චුතිචිතට තමයි අපි මැතුමනේ ওই ටික අපි කියන්නේ චිත්‍රපටියක් පේනවා වගේ මුළු අවුරුද්දම පේනවා කියනවානේ. මේ මේ වයසේ මේ මේ කරා මේ මේ ඒකනේ දැන් ඔය ඔබතුමා දැකලා ඇතිනේ මරණ මංචකේ ඉන්න අය දොඩෝනවා. අන්න හාමුදුරුවරු වඩිනවා ආසන ආදන්න දානෙ පූජා කරන මේ කියන්නේ අර අතීතය කියන්නේ. අතීතය කියන්නේ. සමහර අය බයෙන් කෑ ගහනවා අඬනෝ. ඈ දැන් ඔය පොඩි මේ වයසට ගියපු අය පොඩි ළමයි වගේ රැයට සමහරට සිහිය විකල් වෙලා පුතාට කියනවා ළඟින් ඉන්න කියලා. සමහරට දුව පුතා අඳුර ගන්න බෑ. දුවට කියන්නේ අම්මේ කියලා. පුතාට කියන්නේ තාත්තේ කියලා. එහෙම නැත්නම් ආපු අය අඳුර ගන්න බෑ. කවුද ඔයාලා කියලා අහනවා. ඈ එහෙන් සිහිය විකල් වෙලා. සිහිය විකෘති වෙලා. ඉතින් එහෙම එහෙම අවස්ථා අපි දකිනවා සිහිය විකෘති කරගෙන කටයුතු කරන අවස්ථා. ඉතින් ඒ නිසා මරණ මංචකේදී අනිවාර්යයෙන්ම ওই ටික ජීවිතේ කල්පනා වෙනවා අපේ මැතුමනේ. ඔව් අපේ හැඳුනේ දැන් ගමක ගොඩක එහෙම නැත්නම් කොහේ හරි පළාතක නරක වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. ඔවුන් මරුණාම හදිසියෝ ෂණිකව මරුණාම ඒ ගැන මිනිස්සු විශ්වෝපේට ශෝකයට පත් වෙන්නේ ඉන්නකම් කරේ නරක වැඩ කියලා තවත් සාප කරනවා. හැබැයි අපේ හැඳුනේ හොඳට පිං දහම් කරගෙන සමාජෙ හොඳින් ජීවත් වෙන අයටත් අකල් මරණ අයිති වෙන්න පුළුවන් දහම්දුර. පුළුවන්. මොකද මම මුලින් පැහැදිලි කරා මුල් වටවලදී අනිවාර්යෙන් කර්ම පරිසං දෙන්න පුළුවන් කියන කාරණාව. මොකද මේ ජීවිතේ අපි ඒකනේ අපි කියන්නේ මේ අපි දන්න තරමින් නම් මේ ජීවිතේ පවක්කලේ නැහැ කියලා අපි කියනවානේ. නමුත් සසර ගමන තුර අපි කොයි විදිහට බලවේගද දැන් අපි අද මෙහෙම බණ කිව්වත් අපි දන්නේ ගිය ආත්ම භාවයේ සමායට සත්තු මරණ මස්සද්දෙක් වෙලා හිටියද කියලා. නමුත් දැන් බෝධිගත තිස්ස වගේ හාමුදුරුවරු නිවන් දකින්න පින් තිබුණාට චක්කුපාල වගේ හාමුදුරුවරු රහත් වෙන්න රහත් වෙන මොහොත වෙනකොට දැසඳ වුණා. ඒ සසර කරපු කර්ම පරිසද්දේ. නේද? ඉතින් ඒ නිසා මේ අපේ මැතුමනේ අපිට කියන්න බෑ අද ජීවිතේ අපි මෙහෙම පින්වන්තව ගත කරාට ගිය ආත්මේ අපි හරක් මඩුවක හරක් මරණ මස්සද්දෙක් වෙලා හිටියද? වටුව මරණ වටුවැද්දෙක් වෙලා හිටියද? සුරාසරක සුරා විකුණන මිනිහෙක් වෙලා හිටියද? නමුත් හොඳ බෝසත් ජීවිතයක් ගත කරාද? නමුත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ගිය ආත්ම භාවයේ එහෙම අඳුරු තැනක හිටියාය කියලා අපිට නිගමනයක් එන්න බෑ. මොකද අද අපි ඉන්න තත්ත්වෙත් එක බැලුවට පස්සේ හොඳ තැනක හිටියා කියලා අනිවාර්යෙන්ම අපි යම් හොඳ තැනක තමයි ඉන්න ඕන. නරකක් වුණා නම් ටිකක් ඈතින් තමයි වෙන්න ඕන. මේ සසර ගමනේ ටිකක් ඈත උත්පත්ති වල තමයි නරකක් වෙලා තියෙන්නේ. මතු වුණොත් මතු වෙන්න ඕනේ ඒ නරක තමයි අදට. අද අද පරිසම් දෙන්න ඕනේ ඒ නරකක් මතු වෙලා. නමුත් ගිය ජීවිතේ අපි ඒ තරම්ම අඳුරු තැනක හිටියා වෙන්න බෑ. මොකද එහෙම හිටියනම් අද මෙතන මේ විදිහට ඉන්න බෑ. එහෙම ඉන්න නම් ප්‍රබල කර්මයක් ප්‍රබල කුසල කර්මයක් මතු වෙලා අපිට පරිසම් දෙන්න ඕන. අපේ ආදර ඒතර ස්වාභාවිකව නින්දේදී කිසිම කලබලයක් නැතුව මැරෙන උදවිය පින් කරපොයද අපේ හැඳුනේ. එහෙම කියන්න බෑ. මොකද පව් කරපු අයත් ඔය අද වර්තමානයේ මේ මේ කරපු අය හොඳට මැරෙනවා. නහර බුබුරල එහෙම නිින්දෙම මැරිලා තියෙනවා. බාත්รูම් එකේ මැරිලා තියෙනවා. එහෙම පින් කරලා මැරිලා කියලා අපිට කියන්න බෑ. නමුත් අපිට සමාජ සමාන කරුණු ගවේෂණය කළ විශ්ලේෂණාත්මකව බැලුවම දුකක් නොවින්ද කෑලි බද්ධ කරන්න නැතුව බට් කරන්න නැතුව තමන්වත් දන්නේ නැතුව මරන්න මැරෙන්න ලැබෙන එකත් එක්තරා විදියක පිනක්. එක්තරා විදියක වාසනාවක්. මරණේ වාසනාවක් කියනවනේ එක්තරා විදියක වාසනාවක්. මොකද ඒක ඔහු සමයට පව කරපු කෙනෙක් වුණත් එහෙම නොදැනුවත්වම මැරිලා තියෙනවා නම් එක විදියක ඔහුට කර්මයක් පරිසම් දීලා වෙන්නට පුළුවන්. ඔහු දන්නේ නැතුව ඔහුට මැරෙන්න chance එක දීලා තියෙනවා. නමුත් ඔහු කරපු කර්ම පරිසම් දීලා මැරුණා නම් ඔහු වේදනාකාරී මරණයක් උරුමයි. නමුත් ඒ වේදනාකාරී දේවල් එකතු වෙලා තිබිලා අන්තරා භවය තුල මනෝකාය තුල එකතු වෙලා තිබිලා ඔහුට සසරට පරිසම් දෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේක මේ කර්ම વિશે කියන එක අපි මාතෘ බොහොම පුළුල් විෂයක්. පුතර්ජන හිතකට කතා කරලා හිතලා ඉවර කරන්නත් බෑ. සමහර විට මේක ටිකින් දිගට කියාගෙන යනකොට මේ ටිකක් ගැටලු සාගත තත්ත්වයන් පවා එළඹෙනවා. මොකද පුතර්ජන හිතකට මේක ගෝචර කරගන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේක පුළුල් දීර්ඝ කාලීන විෂයක්. ඇත්තනම වඩලා ධාරණය කරලා අවබෝධ කරගන්න ඕන විෂයක් මේ කර්මය කියන එක. ඒකයි අපේ හැඳුනේ. අපි කෙසේ වෙතත් විවිධාකාරයෙන් කුසල් කරලා හෝ අකුසල් කරලා හෝ අකල් මරණ හෝ ෂණික මරණ හෝ ස්වාභාවික මරණ හෝ මේ කිසියම් හෝ මරණ ක්‍රමයකට අයිති මරණයක් ඔබට අපිට හම් වෙන්නට පුළුවන්. අපේ හැඳුනේ මෙහෙම අයිති වෙන මරණය සහ අවමංගල්‍ය අවස්ථාව ගැන කතා කරන්න වෙලා තියෙනවා අපේ හැඳුනේ අද. මේක හැඳුනේ කොහොමද මෙහෙම මරණයට පත් වුණාම පත් වූ මරණය
අද එක උත්සවයක් කරන් තියෙනවා අපි හැමෝම අවමංගල උත්සවය ගැන කතා මරණය සහ වර්තමාන අවමංගල උත්සවය ගැන අපි හැමෝම අපි කතා කරන්න ඕනේ ඒක අපි කියන්නට ඕන මොකද ඒක නොකියුවොත් මේ කතාව අසම්පූර්ණ කතාවක් බවට පත් වෙනවා ඉතින් අද මැරිලයි කියලා ආරංචි වෙච්ච ගමන් කේටරින් සර්විස් වලට කියලා හට් ගහලා ගේ වටේට පුටු දාලා සුදු මේ වගේ ඇතිරිලි දාපු පුටු දාලා මේ කරලා මිනිය දවස් 7ක් තියාගෙන බූරුව ගහනවා බීම බොනවා කෑම කනවා බත් කියලා කෑම කනවා දැන් ඉස්සරහනම් අපේ ගෙදරක ෆොටෝ අනිත් පැත්ත ගහනවා ඇඳ ඇතිරිලි අයින් කරනවා ওই වාඩි වෙන්න පුටු ටිකක් දානවා ඊට පස්සේ මිනිය පවයින් බාම් කරේ ගෙවල් වල ඉස්සර මැරුණයි කියන එක අපිට දැනුණා අපේ මහත්තයෝ මැරුණෙත් බොහොම කලාතුරකින් අපිට ගොඩක් ආයුෂ වින්දනය කරානේ මිනිස්සු දැන් එහෙම නැහැ මේ සාමාන්‍යයෙන් අපි දැන් දැන් කිව්වෝ කියන්නේ ගෙවල් 6කවත් 7කවත් මැරිලා තමයි පස්ස බලන්නේ දැන් මරණයක් පටන් ගත්තෝ මේ හાર્ට් ඇටැක් ඇදලා අවුරුදු 30යි වැඩි වයසක් නැහැ 45යි 50යි 52යි මැරෙනවා. හරියට භාගයක්වත් සමහර අය 120යි කියන්නේ කෙලින්ම 70ක් තියෙදි 52කින් 53න් 50න් මැරෙනවා. කෙලින්ම ගෙනාවෝ කියන්නේ පරමාවිෂෙන් භාගයක් මෙහා පැත්තට තියලා මැරෙනවා. නේද? ඉතින් ලෙඩ රෝගවල බහුලයි. ඉතින් මරණය ගැන ඔබතුමා හෙද්දි මම කියන්න ඕන දැන් පලාතෙන් පලාතෙට මරණේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනවා. දැන් අපේ දකුණු පලාත්වල නම් සාමාන්‍යයෙන් චාරිත්‍ර කියන්නේ මිනිහ ගෙනල්ලා තියලා අපේ ඔය පැතිවල මේ දැන් අපි දකින දෙයක් තමයි මලගෙදර කන්න දෙනවා වියලා. මලගෙදර වියනවා. වියලා කන්න දෙනවා. එතකොට මිනිය අරගෙන යනවා හේවිසි ගහලා මිනිය අරගෙන යනවා. ඊට පස්සේ මිනිය අරගෙන වල වටේ යනවා. එහෙම දකිනවා. සමහර අය මිනිය තියලා මිනිය වටේ යනවා. මේ එහෙම කරනවා. චාරිත්‍රික. ඊට පස්සේ ඔය මේ ඊට පස්සේ අනිවාර්යෙන් බූරුව ගහනවා. ඒ දකුණු පැත්තේම අනිවාර්යෙන් බූරුව ගහනවා. මරුණා කියන්නේ බූරුව ගහන්න මොකද? බූරුව ගන්නවා අනිවාර්යෙන්. ඊට පස්සේ අනිවාර්යෙන් අරක්කු බොනවා. අනිවාර්යෙන්ම බොනවා මැරිලා කියලා ආරංචි එනකොටම ඊට පස්සේ ඊළඟට පෙරන්න හෝ පෙරපු තැනකින් තමයි යන්නේ. ආච්චි මලා ගියපු ගමන් බූරියක් ගේනවාමයි. අනිවාර්යෙන්ම ඊට පස්සේ අරක්කු බොනවා බූරුව ගහන්න ඕන. ඊට පස්සේ වලි දෙක තුනකුත් යනවා මේ ටෝම් බෝතලේට හරිය මේ තියෙනවනේ ටෝම් බෝතලේ කියලා එකක් බූරුව ගැව්වම. ඔය සල්ලි දානවනේ දිනන එක්කෙනා බෝතලයකට. ඒක දාන්නේ බිම්බද්ද වගේ එකක්නේ. ඕකට වලියක් දෙකක් එහෙමත් යනවා. ඉතින් ඒ පැටියොල ඊට සමහර බලාත්වල තියෙනවා අපි මැතුමනේ ගෙදර ලිප මොලවන්නේ නැහැ වියන්නේ නැහැ අහල පහලයි තමයි මල බත ගේනවා කියලා බත් අරගෙන ඇවිල්ලා ගේන ඒකත් ඔය වැටකොළු හොදි පතෝල හොදි වගේ මේ පරිප්පු අනම්මනම් ඔය වගේ මේ පොඩි කිරට වියන පොඩි කෑම જાති බැදුම් බදින්නේ නැහැ පුලුටු බදින්නේ නැහැ බිත්තර බදින්නේ නැහැ හත් දවසක් තුන් මාසයකට විතර ලඟ වෙනකන් එහෙම කරන්නේ නැහැ තෙල් චාච්චියක් ලිප තියාගන්නේ නැහැ කැවුම් කොකිස් බදින්නේ නැහැ පපඩම් බදින්නේ නැහැ එහෙම තියෙනවා ඊට සමහර බලාත්වල තියෙනවා මිනිය ගෙයිය තුල තියලා තනි කරනවා දොර ජනේ ලොක්කොම වහලා ඉක්මනින් ඔහොම වැහුවා ඇරියා ඊට පස්සේ මිනිහ එළියට ගත්තා ඊට පස්සේ සමහර පළාත්වල බිත්තිය කඩලා මිනිහ එළියට ගන්නවා එහෙමත් තියෙනවා සමහර පළාත්වල බිත්තිය මෙහෙම පෙට්ටියේ සයිස් එකට මිනි පෙට්ටි සයිස් එකට බිත්තිය කඩනවා කඩලා එළියට ගන්නවා සමහර පළාත්වල මිනිහ එළියට ගන්නකොටම දොර වහනවා ඒ කියන්නේ මේ මිනිස්සු කියන්නේ මේ ආපහු එනවටලු ඒ කියන්නේ මේ ආපහු එනවට දොර මිනිහ එළියට ගන්නකොටම ඉක්මනටම දොර වහනවා කියන්නේ ඒ දොර වහන්නේ මේ ආපහු එනවටලු සමහර රජ රට පැත්තේ එහෙම තියෙනවා අපි මහතු මිනි අරන් යනකොට කැලේ මිනිය ගෙනියනකොට දැනුත් සමහර පළාත්වල තියෙනවා මේ පැරණ පැර ඉස්සර තිබුණා දැනුත් තියෙනවා සමහර පළාත්වල රජ රට පැත්තේ වැව්බඳ රජ රට මේ මිනිය ගෙනියනකොට මිනිය කැලේ අරන් යනකොට මේ දෙන්නෙක් ඉන්නවා කැත්තෙන් කටු ඉපල් කපල ගහගෙන ගහගෙන යනවා යන පාර වහගෙන යනවා පාරක් හදනවා යන්න මිනිය අරන් යන්න කනත්තට මේ මිනිය ඒ පාරේ ගෙනිච්චම ආයි ඒ පාරෙන් එන්නේ නැහැ ඒ පාරේ කටු ගහගෙන යනවා කටු ගහගෙන පාර වහගෙන යනවා ඒ කියන්නේ මොකද කියලා අහුවම කියන්නේ ආපහු එනවට කියලා මේ මැරිච්ච මිනිහ අර පාරේ ගෙදර එනවට කියලා ඔන්න බලන්න දැන් ඔයත් හිතන් ඉන්නවනේ මේ මැරුණා අපිට ආදරේ කියලා ගෙදරයි ඔන්න බලන්න කටු ඉති ගහගෙන යනවා එන පාරේ ආයි ගෙදරයි එන්න එපා කියලා ඉතින් ඊළඟට මේ එහෙම තියෙනවා සමහර පළාත්වල මිනියට කුඩයක් අල්ලනවා ඔළුවට කළු කුඩයක් අල්ලනවා මිනිය ගත්තම ඔළුව තියෙන පැත්ත මොකටද කියවම් ගරු කරන්න කියලා කියනවා සමහර පළාත්වල මිනියට පාවඩෙලනවා. පාවඩෙල්ල තමයි මිනිය එළියට ගන්න කනත්තර ගෙනියන්නේ. සමහර පළාත්වල ටැට්‍රේක වැලිපටවගෙන මම දන්නේ මේ මොනවට කරණේවද කියන්නේ. ටැට්‍රේක වැලිපටවගෙන අපි මාතු මිනිය එළියට ගත්තාම මේම වැලි ඉහි ඉහි යනවා. අපේ හාමුදුරුවෝ යපිත් ඉතින් අර දීපු ගිලන් බස ටිකක් තරඳලා උන් කරන එක දිහා අපි බලාගෙන ඉන්නවා. මාතු මේ අමෝලික හද්ද බොරු වැඩ මේවා. ඒක තමයි අපි හරි බුදුරජාණන් වහන්සේ මේ දේවල් කියලා දෙනවා. මේවා ත්‍රිපිටකේ කොහේවත් තියෙනව නෙමෙයි. කොහේවත් තියෙනව නෙමෙයි මේ පලාතෙන් පලාදයකට හදාගත්තු විවිධ গুপ্ত ක්‍රමත් එක්ක ඉස්සර බැඳිලා තිබිලා හදාගත්තු හද්ද බොරු මේ 21 වෙනි සියවසෙත් ඉතින් ඇත්තටම මිනි මලගෙදරක මෙන්න මේ චාරිත්‍ර ටික අපි ආගය කරමු මොකද තෙල් ලිපපත්තු මේ ලිපක් මොලවන්න එපා
තෙල් වලන් ලිප තියන්න එපා, පපඩම් බදින්න එපා, බැදුම් බදින්න එපා, මස් මාළු කන්න එපා. ඈ එහෙම මලගෙදරක අඩුම තරමේ ට්‍රේනින් පීරියඩ් එකක් වගේ ඒ දින හතවත් අර මනුස්සයාට පින් සිද්ධ වෙන්න අපි අර වයින් දුර වෙලා ඉන්න එක හරි වටිනවනේ. කැපකිරීමක්. කැපකිරීමක් කරන්න. ඊළඟට ඒක යම් කිසි මේ වැදගත්කමක් තියෙන ගුප්ත විද්‍යාත්මකවත් වැදගත්කමක් තියෙන. ඊළඟට බූරුව ගහන එක නවත්තන්න. අරක්කු බොන එක නවත්තන්න. සාමාන්‍යයෙන් මලගෙදරක ඉන්න මනුස්සෙක් මිරිකුවොත් මහත්තයෝ කාලක් පෙරා ගන්න. ඒ තරම් බීලා ඉන්නේ මලගෙදරක. සාමාන්‍යයෙන් එහෙමයි ස්වභාවය. ඉතින් දැන් මේ ළඟදී එක දවසක් මේ මාස දෙක තුනකට කලින් මගෙන් අම්මා කෙනෙක් දුරකථන ඇමතුමක් දීලා අහනවා. ඒ අම්මගේ මහත්ය නැති වෙලා ස්වාමීනි මේ මලගෙදරට ගෙනාපු බීම ටිකක් ඉතුරු වෙලා තියෙනවා, පැණි බීම ටිකක්. දැන් හත් දවසට ස්වාමීනි මේ මම කිව්ව දරුවන්ට බීම දෙමු කිව්වම ළමයි කියනවා හත් දවසට බීම දෙන්නේ නැහැ, මොන පිස්සුද හත් දවසේ මලගෙදර කොහෙද බීම දෙන්නේ, තේ ටිකක් තමයි දෙන්නේ බත් කන්න දීලා කියලා කිව්වා. ඉතින් මංකුව එතකොට දැන් මිනිය ගෙයි ඇතුලේ තියාගෙන බීම බිව්වේ. දැන් මිනිය ගෙයි තියෙද්දි මලගෙදර අල්ලන්නේ බීමනේ, පැණි බීමනේ. එහෙමයි. ඒක සාමාන්‍ය බටහිර සංස්කෘතිය හැටියෙන් නම් පැණි බීම බොන්නේ සතුටු දෙයකටනේ. පැණි රස ඉන්දියාවේ පැණි රස කන්නේ සතුටු විතරක්. දරුවෙල් ලැබුණාම උපන්දිනයට බර්ත්ඩේ එකට පැණි රස දෙන්න. එහෙමයි. ඈ එතකොට පැණි රස කන්නේ බොන්නේ සතුටට. සරුවත් බොන්නේ සතුටට. ඈ එතකොට දැන් මිනිය ගෙයි ඇතුලේ තියාගෙන බීම වලින් සංග්‍රහ කරන්න පුළුවා. හත් දවසට බීම දෙන්න බැහැලු. ඒක හත් දවසට හොඳ නැහැලු බීම දෙන එක. ඒතර හත් දවසට අරක්කු බොනවනේ මහත්තයෝ. හත් දවසේ ආඳුරු බණ කියන ගෙයි ඇතුලේ වාහන නවත්තගෙන ඩිකි අරගෙන අරක්කු බොන පාර දිගට. දේවාලේ වගේ සුරුට්ටු ගඳේ සිගරට් ගඳේ පාරේ යන්න බෑ. හත් දවසේ බණ ගෙදර. ඒතර මල ගෙදර වලකපන්නේත් බීලා බෝතල් පහක් ගිහින් තිබෙ නැත්තම් වලකපන්නේ. එහෙම ඒක නාද බහුව. ඔය පැණි බීම හොඳ නැහැ අරක්කු හොඳයි. ඈ බූරුව ගහන්න හොඳයි. දුස්රිත දුරාචාරය හොඳයි. මේ ඒක තමයි මම මේ කියන්නේ මිනිස්සු. ඇත්තටම එක අතකින් බැලුවම පැණි බීම ඩිංගක් ආසාවකට හරි පෙරේතකමකට හරි බඩ පිරෙන්න හරි දරුවෙකුට ළමයෙකුට දුන්නත් කමක් නැතේ කියලා හිතන බැලුවම සුරාව කියන්නේ පන්සිල් පද පහවල එකක්නේ. ඊළඟට සූදුව කියන්නේ තව එකක්. ඈ මේ සූදුව කඩෙනවා නම් සුරාව කැඩෙනවා නම් මේ දුසිරිතට අනුබල දෙනවා නම් මැරිච්ච මිනිහට දෙන්න දෙයක් නැහැනේ අපි මහත්තයෝ. ගෙනියන්න දෙයක් නැහැනේ. ලබා දෙන්න පුළුවන් දෙයක් නැහැනේ. නේ ඉතින් ඊළඟට මලගෙදර කරන චාරිත්‍ර ටික දන්නේ නැහැ. පැන් වඩන්න දන්නේ නැහැ, පැන් වඩන්න ජොග්ගු අල්ලන්න දන්නේ නැහැ, කොහොමද ඒක කරගන්න ඕන කියලා දන්නේ නැහැ. ඊළඟට මතක වස්ත්‍රයේ පූජා කිරීම සම්බන්ධ ගැටලු තියෙනවා. මතක වස්ත්‍රයට රෙදි කොච්චරද කියලා දන්නේ නැහැ. රෙදි ආර 3ද 2හමාරද 2ද? ඈ මතක වස්ත්‍රයට හොඳට මතක තියා ගන්නට රෙදි කෑලිමේ පුංචි පුංචි අද රෙදි ආ 2හමාර 3හමාර නෙමෙයි. මතක වස්ත්‍රයට රෙදි ගේන්න අපේ හාමුදුරනේ අපේ පින්වත් දායක දායකාවනි. මතක වස්ත්‍රයට පන්සලට රෙදි පූජා කරන්නේ මොකටද දන්නවද? වියනක් බැඳ ගන්න. ස්වාමීන් වහන්සේලාට සිවුරක් පෙරෙද්දක් හදා ගන්න. පන්සලේ ඇදිරිල්ලක් එලා ගන්න. ඒකටයි මතක වස්ත්‍රේ පූජා කරන්නේ. ඈ එතකොට දැන් ඔය මතක වස්ත්‍ර පූජා කිරීමෙත් පුළුවන් ජීව මතක පූජා කරන්න පුළුවන් අපේ මාත්‍යෝ. ජීවත් වෙලා ඉඳිදී දැන් ඔබතුමාලාට අපිට උනත් පුළුවන් ස්වාමීන් වහන්සේලා වඩම්මලා අපිට මේ හරියට විශ්වාසයක් නැත්නම් දරුව මතක වස්ත්‍ර පූජා කරයිද කියලා අපිට පුළුවන් ජීව මතකයක් පූජා කරන්න. මතක වස්ත්‍රයක් අපි ගෙනල්ලා අපි හාමුදුරුවෝ වඩම්මලා අපේ මතක වස්ත්‍රය අපිට පූජා කරලා වැරෙන්න පුළුවන් ජීව මතකය. එම බුද්ධ කාලෙත් කරලා තියෙනවා. ජීව මතක පූජා කරපුවයි මේ අපේ වැඩසටහනත් බලාගෙන ඇති. එතකොට දැන් මලගෙදර ඔන්න ඔය ටික. ඒ කියන්නේ රෙදි ආර 10ක් 15ක් ගේන්න පුළුවන් නම් ඒක මතක වස්ත්‍රයක් විදිහට හාමුදුරන්ට පූජා කරන්න. මේක මේ පැලැත්තරේ යලවන්න වගේ මෙච්චර විතර රෙදි කෑල්ලක් ගෙනලා හාමුදුරන්ට වැඩකුත් නැහැ. මොකද සිවුරු මහන්නේ. ඈ මෙච්චර රෙදි ආර 7ක්වත් ගේන්න බෑ. සිවුරක් මහනවනะ. ඈ රෙදි ආර 2ක්ම ආරයි මීට ඒකත් අර බාල රෙද්ද ගේන්නේ. කපු රෙද්ද. රුපියල් 60ට තියෙන්නේ මීටර 110ට 60ට. ඉතින් මේ ලෝක වැඩ නැ පාන්දි නඹරන්නත් බෑ මොකක් හක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මලගෙදර දෙන රෙදි කෑල්ල රෙදි ආර 10ක් අතර ගෙනල්ලා පූජා කරන්න ස්වාමින් වහන්සේ අපේ මැතිතුමනි. ඉතින් මේවයි අගමුල මාරු කරගෙන තියෙන විදියක් තමයි අපි දකින්නේ. දැන් මට මේ මේ වැඩසටහන කරන්නේදී එක මහත්මයෙක් කිව්වා අපේ කැමරා ශිල්පී මහත්මයෙක් අද ඔය මලගෙවල් වලම කොත්තු රයිස් ෆ්‍රයිඩ් රයිස් කන්න දෙන දැන් තියෙනවා. ඒකනේ දැන් අපි පුතාලගේ ලොකු ලොකු තත්ත්වය අනුවනේ. ඔක තියෙන්නේ මේ වැඩේ තියෙන්නේ. ඒ පුතා බැංකුවේද වැඩ කරන්නේ, මේ දුව කොහෙද වැඩ කරන්නේ? ඒ තත්ත්වයට අනුව තමයි තාත්තා මැරෙන්න ඕන.